ලංකා වෙලාවෙන් හවස 2:00 මාට පවත්වන ධර්ම සාකච්ඡාවක් තවත් සාකච්ඡාවක් මේ ආරම්භ වෙන්නේ යන්නේ මේ සාකච්ඡාව පවත්වන ලබන්නේ ජාත්‍යන්තර සමාන සිසුත් දහම්සියාව යටතේ යුරෝපීය කල්‍යාණ මිත්‍රයන් හා ලෝකීය අනිකුත් කල්‍යාණ මිත්‍රයන් සහ එකතු කරන ධර්ම සාකච්ඡාව අපිට සුපුරුදු පරිදි අදත් අපේ ආයතන සමග මහත් කරුණාවෙන් එකතු වෙනවා විකට සුපුරුදු ස්වාමීන් වහන්සේ අපිට ධර්ම දේශනේ පාස්වීමට එනම් මම ගෞරවයෙන් ආදරය කරනවා උන්වහන්සේට අදට නියමිත දේශනාව මෙතන කරගෙන ඉන්නේ සර් පේමන් කරනවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මොනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්සං වා අජ්ජත්තං තේන මිද්ධං අත්තිමේ අජ්ජත්තං තේන මිද්ධං සේ පජානාති අසන්තං වා අජ්ජත්තං තේන මිද්ධං නත්ති මේ අජ්ජත්තං තේන මිද්ධං සේ පජානාති යතාච අනුප්පන්නස්ස තේන මිද්ධස්ස උප්පාදෝ හෝති සංච පජානාති යතාච උප්පන්නස්ස තේන මිද්ධස්ස පහානං හෝති සංච පජානාති යතාච පහීනස්ස තේන මිද්ධස්ස ආයතින් අනුප්පාදෝ හෝති සංච පජානාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත සම්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්න රාජෝත්තමයන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේදී තේන මිද්ද නීවරණ විදර්ශනාව ගැන මාතෘකා කරගත් මාතෘකා පාඨයයි මේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කරගන්න යෙදුණි. කන්තං වා අජ්ජත්තං තේන මිද්දං අත්තිමේ අජ්ජත්තං තේන මිද්දං ති පජානාති. මේ ශාසනයේ සතුන්ගත යෝගාවචරයා මත යෝගී යෝගාවචර ජීවිතයක් ගත කරන පුද්ගලයා සන්තං වා අජ්ජත්තං තම సంతානෙහි තීන මිද්ද නීවරණයක් තියනවා කියලා තමන් නොනින් දකිනවා. ඒ කියන්නේ එහෙමනම් තීන මිද්ද නීවරණයක් තියනවා. මේ තීන මිද්ද නීවරණය තම సంతානෙහි පවතිනවා කියන එක. එහෙමනම් කෙනෙකුගේ సంతානයක් තුල මේ තීන මිද නීවරණයක් පවතිනවා කියලා තේරුම් ගන්න නම් කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අකුසල් සිත් අතර මේ සසංකාරික අකුසල් සිත් පහළ වෙනවා නම් දැන් ලෝභ දිට්ඨි, ලෝභ මාන සහගත සසංකාරික සිත්. ඒ වගේම දෝමනස සහගත පටික සම්පයුක්ත සසංකාරික සිත්. මේ විදිහ ලෝභ සිත් හතරක් තිබෙනවා සසංකාරික දේහ සහගත සිත් එකක් තිබෙන සසංකාරික. මෙන්න මේ සසංකාරික අකුසල් සිත් සමග තමයි මේ තීන මිද්දේ පවතින්නේ. ඒ කියන්නේ චිත්ත චෛත්‍යයන්ගේ ඈලි මෑලි ගතිය, දුබල ගතිය, ආසුර ගතිය, ඒවා ආසුර බවට පමුණුවන ගතිය තමයි මේ තීන මිද්ද කියන ස්වභාවය. එහෙමනම් කෙනෙක්ගේ සංසාරයක් තුළ සසංකාරික අකුසල් පහළ වෙනවා නම් ඒ වගේම සසංකාරික අකුසල් උපදිනවා නම් ඒ ඉපදෙන වාරයක් ගානේ මේ තීන මිද්ද නීවරණය බලපවත්තන.
එහෙම නම් මේ තීන මිද්ද නීවරණය කියලා කියන්නේ චෛතසික යුගලයක්. චෛතසික දෙකක්. එහෙම නම් මේ චෛතසික දෙකක් වූ තීන මිද්ද යුගලය තමන් තේරුම් කරගන්න ඕනේ තමයෙන් මේ තීන මිද්දට බලයක් නැහැ සිතක් හසුරුවන්න. නමුත් මේ තීන මිද්දෙත් එක සම්ප්‍රයුක්ත වෙනවා තවත් ඒ සිතට අදාළ චෛතසික සමුදායක්. ඒ සියලුම චෛතසික ධර්මයන්ගේ ඇසුර නිස්රය නිසා තමයි මේ තීන මිද්දය බලවත් වෙන්නේ. එහෙමනම් කෙනෙක්ගේ සාන්තානයක් තුළ තීන මිද්දයක් පහළ වුණා කියලා තේරුම් කරගන්නට නම් තේරෙනවා නම් ඒක වටහා ගන්නවා නම් ඒ යෝගාවචරයාට පුළුවන් සමසංසාමේ තුළ තීන මිද්දයක් ඉපදුන ආකාරය තේරුම් කරගන්න. ඒ වගේ භවදුරටත් දැන් බලන්න මේ තීන මිද්ද නීවරණයක් සමල්ලඟ පහළ වෙලා තියෙන ආකාරය වටහා ගත යුතුයි කියන බ්‍රහ්මද අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සංයුක්ත නිකායේ බොහෝ තැන්වල අපට දකින්න පුළුවන් හොඳ පාලි පාඨය පාලි දේශනාවක් තිබෙනවා. අත්ති භික්ඛවේ අරති සම්දි විධම්බිතා භක්ත සම්මදෝ චේතසෝච දීනත්ත. අන්න බලන්න මහණේ යම් సంతානයක් තුල අරතිය සම්දිය විධම්බිතා භක්ත සම්මදෝ චේතසෝ දීනත්තං කියන මේ කරුණ කාරණා හට ගන්නවා නම් අරමුණු වශයෙන් පවතිනවා නම් ඒ සිත් තීන මිද්දෙන් යුක්තයි. අරති කියලා කියන්නේ ඔය ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා වැනි මේ බලවත් කුසල ධර්මයන් කෙරෙහි දක්වන අකමැත්ත. ඒ කියන්නේ කෙනෙක් භාවනාවට අකමැති නම් ධ්‍යාන විදර්ශනා ඥාන උපදවා ගන්න අකමැති නම් ඒවට මනාපයක් දක්වන්නේ නැත්නම් අන්න හිතේ සිත් කායසිකයන්ගේ හැකලන ස්වභාවය අපේකරන අරතිය කියේ. සංදි කියලා කියන්නේ වැඩිපුර නිදා ගැනීම. එහෙමත් නැත්නම් ප්‍රමාදය. එහෙමත් නැත්නම් අතන මෙතනක් කියන අකම්මැත්තක්. ඒ කියන්නේ එහෙමනම් තමන් නින්දට බර වෙලා ඒවම උදාසීනකමින් කල් ගෙවනවා නම් කම්මැලිකමින් කල් ගෙවනවා නම් ප්‍රමාදයෙන් කල් ගෙවනවා නම් ඒ තුලත් පවතින්නේ තීන මිද්ද නිවරණයමයි. ඊළඟට පැහැදිලි වෙනවා විජම්බිතා. විජම්බිතා කියලා කියන්නේ ඇඟ ඈලි මෑලි කැඩීම. දැන් බලන්න කෙනෙක් තමන්ගේ ඇඟ ඈලි මෑලි කඩනවා නිතර නිතර ඈරුම් අරිනවා. මේ කියන්නේ තීන මිද්ද ස්වභාවය. මන බස්ස සම්මදෝ. බස්ස සම්මදෝ කියලා කියන්නේ ආහාර ගත්ත මොහොතක ආහාර ගත්ත වෙලාවේ තමන්ගේ තමන්ට ඇතිවන බස් මතය. නැත්නම් අර හිස ක්ලාන්ත ගතිය, හිසේ රුදාව, ඒ වගේම නින්දට වැටීම, එදා රතපය කඩා වැටීම, මේ වගේ ස්වභාවයක් ඇති වෙනවා නම් අපි ඒකට කියන්නේ බස් මතය කියලා. මේ බස් මතයට හේතුවක් තියෙනවා. මොකද හේතුව මේක බුදුරජාණන් වහන්සේ මේ පරමාර්ථ කියන ඕජා රූපේ ආහාර රූපේ ගැන විස්තර කරනකොට විසුද්ධි මාර්ගයේ අට කතාවල බොහොම ලස්සනට පැහැදිලි කර දෙනවා. කොහොමද මේ ආහාර කෘත්‍ය සිද්ධවන්නේ කියලා. ඒ කියන්නේ දැන් අපි ආහාරයක් උසස ගන්නකොට ඒ ගත්ත ආහාරය දිරවීමක් වෙනවානේ. මේ ආහාර දිරවන්දන මේ ශරීරයේ පුරාම තීටි ජීවිත නවක කලාපයන් තුළ තීටි පාචක තේජෝ ධාතුව තමයි, ඒක තේජෝ රූපේ තමයි මේ ආමාශගත ආහාරයන් දිරවලා ඒ ආහාර ඕජාව, ආහාර රසය, ආහාර සාරය ඇදලා ගන්න. එහෙමනම් කුසට ආහාරයක් එනකොට අර විශාල මැතිමකට යමක් නැත්නම් මැතිමකින් යමක් අඹරන්නා වගේ මේ ආමාශ ආහාර ගියාට පස්සේ මේ ආහාර ඇඹරීමක් නැත්නම් ආහාර දිරවීමක් කරන්න නම් ඒ සම්පූර්ණ ශරීරයේ පුරාම තියෙන මේ ලේ ධාතුවත් එක්ක මිශ්‍ර වෙලා තිබෙන ජීවිත නවක කලාපයන්හි පාචක තේජෝ ශක්තිය යොමු කරන්න ඕනි. ආමාශයට මේ සියල්ලක් යොමු වෙනකොට තමයි අර ක්ලාන්ත ගතිය, බස්මතේ ඇති වෙලා අන්න තමන් අපහස්තාවේ ලක් වෙන එකද බස්මතේ කියලා කියන්නේ. නැත්නම් චේතසෝ ලීනස්සං කියලා කියන්නේ සිතෙහි හැසිරුණු ගතිය. එහෙමනම් යම කරන්ට යනකොට දැන් උස්නයි, දැන් සීතලයි, දැන් තමයි වැඩ ඉවරුනේ, දැන් මට මහන්සි, දැන් මට බඩගිනි,
මේ මොකක් හරි මාතෘකාවක් ඉදිරිපත් කරගෙන තමන්ගේ සිතේ හැකිලිම බවක් හදා ගන්නවා නම් මෙන්න මේක තමයි තියෙන මෙතන හේතු කාරණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ අරති සංදි විජම්බිතා බත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං කියන මේ ප්‍රතිපදාව අයෝනිසෝ මනසිකාර වශයෙන් බහුල කරනවා. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරේ නැවත නැවත මෙනෙහි කරනවා, බහුල වශයෙන් මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරන මෙනෙහි කරන්ට එයම ආහාරයක් වෙනවා නූපන්නා වූ මේ තීන මිද්‍යාවගේ උප්පත්තියට. ඒ වගේ උපන්නා වූ තීන මිද්‍යාවගේ වැඩි දියුණු පිණිස මෙන්න මේක හේතුවක් වෙනවා. එහෙමනම් බලන්න මේ අයෝනිසෝ මනසිකාරයෙන් අපි යමක් මෙනෙහි කරනකොට තමයි ඒක ආහාරයක් වෙන තීන මිද්‍යයට හටගන්න, ඒවා විපදුන තීන මිද්‍යය නැවත නැවත ඒ බහුල භාවයට බලවත් භාවයට පත් වෙන්නට. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපට තේරුම් ගන්න පුළුවන්, අපට පැහැදිලි වෙනවා මේ තීන මිද්‍යයේ ස්වභාවය. ඊළඟට බලන්න පැහැදිලි වෙනවා අසන්තං වා අජ්ජත්තං තීන මිද්දා. එහෙමනම් තමසන්තානේ තීන මිද්ද නීවරණයක් නැත්තේ. නැති මේ අජ්ජත්තං තීන මිද්දාන්ති පජානාති. යන කාමච්ඡන්දාදී පංච නීවරණයන් වගේම ඒ අසම්මිස්සව ඉගෙනතන් මේ කියන තීන මිද්ද නීවරණය කිසිම ආකාරයක තමසන්තානේ තුල පහළ වෙලා නැහැ. නැත්නම් ඉපදිලා නැහැ. ඒ වගේ යටපත් වෙලා තිබෙන ආකාර තදංග වශයෙන් විස්කම්බන වශයෙන් යටපත් වෙලා තියෙන ආකාරයේ මේ යෝගාවචර සිහි කරනවා. එහෙමනම් බලන්න සමසන්තාන් තියෙන මිදයක් නැති බව, තියෙන මිදයක් නැහැ කියලා මේ යෝගාවචර නුවණින් දකිනවා කියන එකයි. එහෙමනම් මෙතනදී මේ නීවරණයන්ගෙන් නිස්සෙන්නේ වෙච්ච කාමාවචර කුසාවසී సంతානයක් තුල උපදිනවා නම් ඒකාන්ත වශයෙන් මේ කුසාවසිතත් එක්ක තීන මිද්‍රයන්ගේ පහළ වීමක් නැහැ. ඒක නිසා මේ තීන මිද්‍රයන්ගේ යටපත් වීමට දේශනාවේ විස්තරයක් තිබෙනවා. අත්තිවික්කලේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, අයමාහාරෝ අනුපන්නස්සව තීන මිද්දස්ස අනුපාදාය උපන්නස්සවා තීන නිද්දස පහනාය කියලා. මේ කියන්නේ මහණෙනි ආරම්භ ධාතු වීර්යයක් තියෙනවා නම්, ඒ කියන්නේ යමක් ආරම්භ කරගත්ත කටයුත්ත නැත්නම් ඒ තමන්ගේ ආරම්භ ධාතු වීර්යය, ඒ වගේම නික්කම ධාතු වීර්යය. ඒ කියන්නේ පටන් ගත්ත වීර්යෙම කම්මැලිකමින් අසමිද එක දිගට පවත්වාගෙන යන පරක්කම ධාතු වීර්යය. ඒ පටන් ගත්ත වෙලේ නිමාව දක්වාම තමන් උත්සාහවත් වුණා වූ මේ ත්‍රිවිධ වීර්ය ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු ගැන මේ වීර්ය නුවණින් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාර වශයෙන් වඩනවා, නැවත නැවත ප්‍රගුණ කරනවා, නැවත නැවත බලවත්සේ වඩනවා. මේ යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කරගන්නකොට එහෙම ආහාරයක් වෙනවා. මොකටද? අනුපන්නස්සවා තීන මිද්දස්ස අනුපාදාය නූපන්නාව තියෙන මිද්‍රයාගේ නූපදවා ගැනීමටත්, උපන්නස්සවා තියෙන මිද්දස්ස ප්‍රහාණය උපන්නාව තියෙන මිද්‍රයාගේ ප්‍රහාණය පිණිස හේතුවක් වෙනවා. එහෙමනම් බලන්න මේ නූපන්නාව තියෙන මිද්දේ නූපදවා ගැනීමටත්, උපන්නාව තියෙන මිද්දේ ප්‍රහාණය කරගන්නටත් අපි උත්සාහවත් වෙන්න ඕනේ. මේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්කම ධාතු ගැන වේදී විස්තර. ඒ විතරක් නෙමෙයි, යම් කිසි කෙනෙක් තුළ සතර සම්‍යක් ප්‍රධාන වේදී පවතිනවා නම් ඒ సంతානිය තුළ මේ කියන නීවරණ, තීන මිද්ද නීවරණේ බලවත් වෙන්නේ නැහැ, තීන මිද්ද නීවරණය වැඩෙන්නේ නැහැ. එහෙමනම් මොකද්ද මේ කියන සතර සම්‍යක් ප්‍රධාන වේදී කියලා කියන්නේ? අනුපන්නස්සවා අකුසලස්, එහෙනම් අනුපන්න නූපන්න අකුසලයන්ගේ නූපදවා ගැනීමටත්, උපන්නා අකුසලයන්ගේ ප්‍රහාණය පිණිස නූපන්නා කුසලයන් උපදවා ගැනීමටත්, උපන්නා කුසලයන් බලවත් කර ගැනීමටත්, ඡන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගන්හාති පදයති. ඒවා ඒ කියන්නේ කැමැත්තක් උපදවාගෙන, කුසලක් ඡන්දේ උපදවාගෙන, ඒ වගේම ආරම්භෝ වේදී ඇතිව, කෙලස්තවන වේදී ඇතිව, කෙනෙක් පිහිටුවාකත් සිට ඇතු වාසය කරනවා නම්, ඒ කියන්නේ මේ තීන මිද්ද යටපත් කරගෙන වේදී
දියුණු කරගන්නවා කියන සිත පිහිටවා ගත්තා නම් අන්නේ යෝගාවචරයා තේරුම් කරගන්නවා මෙන්න සමාන සංසාරණය තුළ දැන් තීන මිද්ද යටපත් වුණා තීන මිද්ද නැහැ එහෙමනම් මේ තීන මිද්ද යටපත් වෙච්ච කුසල ධර්මයන්ගේ බලවත් වෙච්ච චිත්ත ප්‍රායත්තිකයන්ගේ ප්‍රවත්මක් තමයි දැන් තිබෙන්නේ කියලා. එහෙනම් නැවත යථාච අනුප්පන්නස තීන මිද්දස්ස පහන්න හොතේ සම්ත පජානාති. එහෙමනම් මේ යම්සේ නෝපන්නා වූ තීන මිද්දයාගේ ප්‍රහාණයක් වෙනවද එයත් නුවණින් දැනගන්නවා. දැන් එහෙමනම් දැන් අර අරති සංදි විජම්විතා වාස්ත සම්මද ඡේදසෝ ලීනත්ත කියන නම් වලින් අපි හඳුන්වන්නේ ඒ හඳුන්වන වචන ගත්තානේ අරති කියලක අධි කුසලෙහි විවේකයන්නේ සිත් නැලීමේ සංදි කම්මැලිකමින් අලසකමින් විජම්විතා නික ඈලි මෑලි කැඩීමෙන් වාස්ත සම්මද බස්මති ඡේදසෝ ලීනත්ත සිතෙහි දුබල බැවි. එහෙමනම් නූපන්නා වූ තීන මිද්දය නීවරණය උපදවා ගන්න. ඒ වගේම නූපන්නව තීන මිද්දේ ඉපදෙන්නේ මේවා නැත්නම් මේ අරති ආදී ධර්මයන්ට එකතු වීමෙන්. නමුත් අපි නූපන්නව තීන මිද්දය නූපදවා ගන්න උත්සාහවත් වෙනවා. ඒ කියන්නේ නූපන්නව තීන මිද්දේ නූපදවා ගන්න උත්සාහවත් වෙනවා නම්. ඒ වගේම නූපන්නව තීන මිද්දේ උපදිනවා කියලා කෙනෙක් කියනවා නම් දැන් යථාත අනුප්පන්න තීන මිද්ද උපාදෝ හොති. එහෙනම් නූපන්නව තීන මිද්දයාගේ උප්පත්තිය හට ගැනීමක් තියෙනවා නම් හටගන්නේ මේ කියන කර්ම කාරණා නිසා. ඒ වගේම පැහැදිලි කරනවා යථාත උප්පන්නස තීන මිද්දස පහනං හොරි සංච පජානාති. මේ උපන්නව තීන මිද්දයාගේ ප්‍රහාණයක් වෙනවා නම් මේ යෝගා වචරය එයත් නුවණින් දැනගන්න කියන අන්න ඒ බව අට කතාවේ පැහැදිලි කර දෙනවා. ඒ ධම්මා තීන මිද්දස්ස පහනාය සංවත් සම්ති. අන්න තීන මිද්දයාගේ ප්‍රහාණය පිණිස හේතු වන කර්ම හයක් තිබෙනවා. අති භෝජනේ නිමිත්තක් ගාහෝ. එහෙමනම් සමනට වඩා ආහාර ගැනීමේ ආදීනව අවබෝධ කරගෙන තමන් ඒ පමණ දැනගෙන ආහාර අරගැනීමෙන් තමන්ගේ කය සැහැල්ලු කරගන්නවා නම් අන්න ඒක තමයි අති භෝජන නිමිත්තක් ගාහ කියලා කියන්නේ. එහෙමනම් අපි පමණ දෙන ආහාර ගනිමින් තමන්ගේ කයේ ගිලංකම හිතේ ගිලංකම තමන් සතුටු කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ කයේ තාපයේ ගිලංකම තුනී කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි එළියාපද සම්පරිවර්තනතා අර පමණ දෙන ආහාර ගන්නකොට තමන්ගේ මේ සතර එළියව නිසි ආකාරයෙන් පවත්වන්න පුළුවන්. සම්බද්ද පරියන්කින් කරන භාවනා ඉරියව සක්මන් භාවනාව ඒ වගේ සිතගෙන කරන භාවනාව නිදිති ලගන භාවනාව මේ සතර ඉරියවම කිසියම් ගලංකමක් නැතු කම්මැලිකමක් නැතු උදාසීනකමක් නැතිව පහසුවෙන් ඉරියව පවත් ගන්න පුළුවන්කම ලැබෙනවා. එසේ ඉරියව පවත් කරනවා නම් අන්න බලන්න මේ ඉපදින තීන මිද්දයාගේ ප්‍රහාණය සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ආලෝක සංඥා මනසිකාරෝ සංදහිරු ආදී මේ ආලෝකය මෙහි කරමින් ඉන්නකොට දැන් මෙතන කියන්නේ දැන් සමහරක් වෙලාවට අඳුරේ කෙනෙක් ඉන්නකොට ඒ වගේ අඳුරක තියෙන නිසා තියෙන නිද්දට එන්න පුළුවන් මේ භාවනා යෝගියාට. ඒකෙන් තමයි එලි මහනේ එලියා සතුරු කරනවල මෙහි කරනකොට තියෙන නිද්දටපත් වෙනවා. අභෝකාස වාසවරේ ගියක් ඇතුළත වෙලා ආවරණ ප්‍රදේශයක ඉන්නකොට තම කම්මැලිකම වැඩි වෙන්නේ. ඒක නිසා විවෘත ප්‍රදේශයක වාසය කරනකොට තීන මිද්දේ ප්‍රහාණය වෙනවා. ඒවන් කල්යාණ මිත්තතා මේ තීන මිද්ද නීවරණය යටපත් කරගෙන වීදී යුක්තව ගුණ පිළිවෙත් පුරාගෙන කල්යාණ මිත්‍රයන් ඇතුළු කරනකොට අපනගත මේ තීන මිද්ද යටපත් වෙලා උත්සාහය වැඩෙනවා. සක්කාය කතා මේ වීදි වැඩීම් පිළිබඳ ධර්ම ශ්‍රවණය කරනවා. ඒ වගේම ධර්ම සාකච්ඡා කරනවා. ඒ වගේම එවැනි උතුමන් වහන්සේ ඇතුළෙන් තමන් කල්ගෙවනකොට මේ සප්පාය කතාව හේතු කරගෙන මේ තියෙන නිද්දය සම්පූර්ණයෙන්ම යටපත් වෙලා යනවා. යථාච පහිනස්ස තියෙන නිද්දස ආයතින් අනුපාදෝ හෝති සංච පජානාති. ඒ යම් මේ ප්‍රහින වූ තියෙන නිද්දයාගේ නැවත නොඉපදීමක් නැද්ද? එයක් නොවන යෝගාවචර දැනගන්නවා.
හැබැයි මේ තියෙන මේ දෙහිර නීවරණය අරිහත් මාර්ග ඥානයෙන් තම සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ. නමුත් සෝතාපට්ටි සකදාගාමී අනාගාමී කියන මේ මාර්ග ඥානයන්ගෙන් මේ තියෙන මිද්දය අපායගාමී ශක්තිය ත්‍රිවිරාසයේම අනුසය වශයෙන් අපපත් කරගෙන තිබෙනවා. නමුත් මේ තියෙන මිද සම්පූර්ණ නැති වෙන්නේ අරිහත් මාර්ග ඥානයෙන්. එහෙමනම් මේ යෝගාවචරය මේ තියෙන මිද්දයක් තමයි ඉතේ ඇති වෙනකොට මේ තියෙන මිද්දයිටි කරමුණු කරගෙන සසංකාරයේදී කරමුණු කරගෙන ඒ සිත්තර 15 නාම ධර්මයන් අරමුණු කරගෙන නාමයන් සම්බන්ධ රූපය අරමුණු කර නාම රූප අරමුණු කරගෙන ඒ සියල්ල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් හොඳින් මෙනෙහි කරනවා නම් නැවත නැවත මෙනෙහි කරනවා නම් හිත සමාධිගත කරන බලවත් කරගෙන නැවත නැවත හිත පිහිටුවාගෙන මෙනෙහි කරන්ට ඒ යෝගාවචරය හොඳමත් හොඳින් වතහ ගන්නවා ඉතාම හොඳින් ප්‍රකට කර ගන්නවා මේ තීන මිද්දේ ස්වභාවය. ඒ වගේම තීන මිද්දේ යටපත් වෙලා තියෙන වෙලාවේදී කුසාසි තරමුණු කරගෙන ඒ කුසාසිතේ පහළ වෙන නාම රූප ධර්මණු කරගෙන සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැහැ කරනකොට මේ යෝගාවචර නැවත නැවතත් අර තීන මිද්දෙන් තවදුරටත් ඈත්ලා හිත නිස්සරණව පවතිනවා. එහෙමනම් මේ තීන මිද්ද නීවරණය සමාගී හිත ඇති වෙනකොට ඒ ඇතිුණු බව දැනගෙන ඒ සියල්ල ප්‍රදර්ශනා කරනවා. ඒ නැති බව දැනගත්තම ඒ බව දැනගෙන ප්‍රදර්ශනා කරන්නේ ඒ ලෝකෝත්තර භූමියේ දක්වා හිත පවත්වා ගන්නවා නම් ඒකේ පවත්වා ගැනීම නිසා තමයි මේ තීන මිද්දේ තාමත් බලවත්සේ යටපත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ නීවරණ ධර්මයේ තමයි උද්දච්ච කුච්ච නීවරණේ. දැන් දේශනා සඳහන් වෙන්නේ මේ ආකාරයට සන්තංවා අජ්ජත්තං උද්දච්ච කොක්කොච්චං අතිමේ අජ්ජත්තං උද්දච්ච කොක්කොච්චන්ති පජානාති. අසන්තංවා අජ්ජත්තං උද්දච්ච කොක්කොච්චං නත්තිමේ අජ්ජත්තං උද්දච්ච කොක්කොච්චන්ති පජානාති. දැන් උද්දච්ච කුක්කොච්ච උද්දච්ච කියලා කියන්නේ හිතේ නොසන්සුන්කම. කුක්කුච්ච කියලා කියන්නේ පස්සැවිල්ල. එහෙමනම් බලන්න මේ නොසන්සුන්කම කියන්නේ කයිද? සබ්බචිත්ත සාධාරණයි. ලෝභය නිසා අපේ සිත නොසන්සුන් වෙන්න පුළුවන්. ඒ වගේම ද්වේෂය නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. මෝහය නිසා නොසන්සුන් වෙන්න පුළුවන්. නමුත් මේ පසුතැවිල්ල කියන එක ද්වේෂෙත් එක්ක පහළ වෙන්නේ. ඒ කියන්නේ දැන් තමන්ට අතීතයේ කරගන්න බැරි වුණු කුසල් සිහි වෙනවා. අනේ මට අහවල් තින්තුමට යන්න බැරි වුණා. තිහි අහවල් තින්තුරට සම්බන්ධ වෙන්න බැරි වුණා කියතිය. ඒ තමන් පසුතැවිලි වෙනවා. ඒ වගේම දැන් අනාගතේ කරන්න තියෙන සින්කම් ගැන සිහි කරගල තමන් පසුතැවිලි වෙනවා. ඒ වගේ තමන්ගෙන් අතීතයේ සිදුවෙච්ච වැරදි මතක් කරගල පසුතැවිලි වෙනවා. ඒ වගේ අනාගතේ තමන්ට මගහැරෙන සින්කම් ගැන හිතෙද්දි පසුතැවිලි වෙනවා. මේ පසුතැවිලි කියලා කියන්නේ ද්වේෂයත් එක්ක මිශ්‍ර වෙලා හටගන්න ඇති පරම්පරාවක්. එහෙමනම් බලන්න මේ උද්දච්චය කියන එක සම්පචිත්ත සාධාරණයි අකුසල සාධාරණයි පිටියක් නිසා ඒ රාග ද්වේෂ මෝහ කියන මේ අකුසාස පරම්පරාවට අපසිදුවාමෙත් අට ගන්නවා. නමුත් මේ විචිකිච්ඡ උද්දච්චය දෝමනස් සාගත පටික සංකේත සංකාර සෙත් එක්ක පහක් පමණයි හටගන්නේ. එහෙමනම් මේ උද්දච්ච කුක්කුච්ච කියන මේ නීවරණය අපි දැන් කොහොමද තේරුම් කරගන්නේ කියනවා නම් අත්තිමේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්ච තම సంతානයේ තුල උද්දච්ච කුක්කුච්චයක් තියෙන බව දවන් කොහොමද අවබෝධ කරගන්නේ? දැන් තම సంతානයේ උද්දච්ච කුක්කුච්ච නීවරණයක් තියෙනවා. ඒ උද්දච්ච කුක්කුච්ච නීවරණය විශේෂයෙන්ම ද්වේෂ මූල සිත් සමග තමයි මේ චිත්ත සාක්ෂියන්ගේ නොසන්සුන්කම පසුතැවිල්ල ඇති කරමින් මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය චෛතසික දෙකක් ඇටියට චෛතසික උපලයක් ඇටියට අකුසල සිත්ක පහළ වන ආකාරය සමන් දකින්න තෝනේ. එතකොට දැන් බලන්න විශේෂයෙන්ම දැන් අර දෝෂ මූල සිත්ක තමයි කුක්කුච්ච බලවත් වෙන්නේ. ඒක උද්දච්චය බලවත් වෙනවා. නමුත් මේ උද්දච්චය අපි කොමලින්චෝ වගේ සෑම අකුසලයක් පවතිනවා. එහෙමනම් මේ උද්දච්චයත් කුක්කුච්චයකින් මේ නීවරණයන් දකින්න පුළුවන් නම් ඒ අකුසාසිත වටහා ගන්න පුළුවන් නම් තමන්ට වැටහෙනවා නම් තමන්ට තේරෙනවා නම් ඒ කියන උද්දච්ච කුක්කුච්ච නීවරණයන් නිසා අකුසලයන් නිසා අපි කාය කර්ම වාචික කර්ම මනෝ කර්ම සිද්ධ කරනවා නම් ඒ හේතු කාරණාවෙන් අපි තේරුම් කර ගන්නවා තමන්ට මේ උද්දච්ච කුක්කුච්චයක් පහළ වුණා කියන වාගේ. ඒ වගේම උද්දච්ච කුක්කුච්චය පහළ වුණාට පස්සේ
නැවතත් මේ යෝගාවචරය මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය ඒ චෛතසික වශයෙන් දැකලා ඒ චෛතසිකයන් සමඟ සංප්‍රයුක්ත වන නාම ධර්ම වශයෙන් දැකලා රූප වශයෙන් දැකලා නාම රූප වශයෙන් දැකලා සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් එසේ මෙනෙහි කරගෙන යනකොට ඒ යෝගාවචරයාගේ సంతානය මේ තීන මිද්ද නීවරණය වගේම උද්දච්ච කුක්කුච්ච නීවරණයද ක්‍රමක්‍රමයෙන් යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. නැවතත් මේ යෝගාවචරය අසන්තං වා අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං නත්ති මේ අජ්ජත්තං උද්දච්ච කුක්කුච්චං පජානාති. යන්න තමන්ගේ సంతානය තුළ මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයක් නැති බව ඒ වගේම උද්දච්ච කුක්කුච්ච නීවරණය සුසුන් නීවරණය සමග මිශ්‍ර වෙලාද නැති බව තමන් නුවණින් දකිනවා වටහා ගන්න. එහෙම නැහැ කියන්නේ අකුසල සිත් පහළ වෙලා නැහැ. කුසල සිත් පහළ වෙලා ලෞකික සිත් අනිසිත් සිත් පහළ වෙලා ඒ සිත් සමග උපදින චිත්තචෛතසික ධර්මයන් දැකලා වටහා ගන්නවා තම సంతානය තුළ උද්දච්ච කුක්කුච්චයක් මේ වෙලාවේ පහළ වුණේ නැහැ කියලා. එහෙමනම් යථාච අනුත්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස උපාදෝ හෝති තංච පජානාති. ඒ නූපන්නා වූ උද්දච්ච කුක්කුච්ච නීවරණයාගේ උපාදයක් වේද එයත් මේ යෝගාවචර නුවණින් දැනගන්නවා. ඒ කියන්නේ නම් සිත පිළිබඳව සන්තාපය, දැවිල්ල, අසහනය, නොමවිවසීම, නොසන්සුන් භාවය, අයෝනිසු මනසිකාරය මෙන්න මේ හේතු නිසා තමයි නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චේ උපදින බව ඒ බවම දේශනාව සඳහන් කර දෙනවා. අති භික්ඛවේ චේතසෝ අවෝපසමෝ තස්ස අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුච්චස උපාදාය උපන්නස්සවා උද්දච්ච කුක්කුච්චස භීයෝ භාවාය හේප්පුල්ලාය කියලා. එතන කියවෙන්නේ මේ සිතේ නොසන්සුන්කමක්, දැවිල්ලක්, අසහනයක්, නොම ඉවසීමක්, සන්තාපයක් තිබෙනවා නම් ඒ හේම හේතු කරගෙන කුමක්ද සිද්ධ වෙන්නේ? ඒ අයුරුස මනසිකාරයම බහුල කරමින් අපි ඒක වඩන්න වඩන්න ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න එහෙම ආහාරයක් වෙනවා. නූපන්නා වූ මේ උද්දච්ච කුක්කුච්චයාගේ ඉපදීමට උපන්නා උද්දච්ච කුක්කුච්චයා නැවත නැවත බහුල වශයෙන් ප්‍රගුණ කර ගන්න ප්‍රගුණ වෙන්න හේතුවක් බවට පත් වෙනවා. එහෙමනම් අපි නුවණින් වටහා ගනිමු මේ යෝගාවචරය. ඒ උද්දච්ච කුක්කුච්චය තමන්ගේ సంతානේ තමන් දෙපදුනා නම් උපදින්නේ මේ සිතේ සින සංසුන්කම නිසා, පසුතැවිලි නිසා, වේදනාව නිසායි, අසහනය නිසායි. ඒවා යටපත් කර ගන්න උත්සාහවත් වෙන්නට අවශ්‍යයි. එන යථාච උප්පන්නස්ස උද්දච්ච කුක්කුච්චස පහනං හෝති තංච පජානාති. ඒ කියන්නේ යම් ඒ උපන්නා වූ උද්දච්ච කුක්කුච්චාගේ ප්‍රහාණයක් වේද එයත් මේ යෝගාවචරයා නුවණින් දකිනවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා. එහෙමනම් මෙතන උපන්නා උද්දච්ච කුක්කුච්චය ප්‍රහාණය කරගන්නේ කොහොමද කියනවා නම් අන්න දේශනා පැහැදිලි කර දෙනවා. චිත්තස්ස රූපසමෝ අන්න සමාධි චිත්තේ කාග්‍රතාවයෙන් චිතේ සංසිඳීමක් ඇති වෙනවද? ඒ සංසිඳීමම නැවත නැවත යෝනිසෝ මනසිකාර වශයෙන් ප්‍රගුණ කරගන්නකොට, බලවත් කරගන්නකොට එහෙම ආහාරයක් ගෙනවා. නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන්නා වූ උද්දච්ච කුක්කුච්චයාගේ ප්‍රහාණය පිණිසත්. ඒ බවම තථාගතයන් වහන්සේම පැහැදිලි කර දේශනා දනව අටකතාවේ පැහැදිලි කර දෙනවා. ස ධම්මා උද්දච්ච කුක්කුච්චස පහනාය සංවර්තන්ති. මේ උද්දච්ච කුක්කුච්ච නීවරණයාගේ ප්‍රහාණය පිණිස පවතින ධර්මතා හයක් තිබෙනවා. බහුසුතස්සා බොහෝ ඇසුරු පිරූතන් ඇති බව. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ මේ උතුම් ධර්මයේ එක නිකායකෝ, නිකාය දෙකක්, නිකාය තුනක්, නිකාය හතරක්, නිකාය පහම හරි පාලි වශයෙන්, අර්ථ වශයෙන් හොඳට ඉගෙන ගන්නවා. මේ ඉගෙනීමේ ආගම භවසුත. මේ ඉගෙන ගන්නකදී ප්‍රායෝගික යදවලා භාවනා වශයෙන් ප්‍රගුණ කර ගන්නවා නම් අන්න අධිගම භවසුත. මේ කියන භවසුත ගුණය කෙනෙක් ළඟ තියෙනවා නම් කිසිම දවසක තමන් උද්දච්ච කුක්කුච්චයට පත්වන්නේ නැහැ. ඒ කියන්නේ සිත උද්දච්චට යවන්නේ නැහැ, සිත කුක්කුච්චයට යවන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි කප්පිය අකප්පිය භාවය. ඒ කියන්නේ
පරිපුච්ඡකතා විස්තරීම දැන් මේ දේ කැපයි මේ දේ අකපයි කියතිය අපි කතා කරනවා එහෙම නැත්නම් ගැඹුරු ධර්මයන් ගැන අපි නිතර නිතර සාකච්ඡා කරනවා ගැඹුරු ධර්ම විමසනවා මෙන්න මේ ධර්ම කාරණාව විමසීමේ සමන් ඉන්නකොට සමන්ද යම්කිසි සිතේ තියෙන නොසන්සුන්කම පසුතැවිල්ලක් වේදනාව ඒ සියල්ල නැති කර ගන්න පුළුවන්කම ලැබෙනවා විනේ පකතන්නේ සමාධියන් වුණ මේ සීලය සමරකින් සීලය ගැන දැන් සැකයක් සංකාවක් දෙනවා නම් ඒ විනේ ගැන අන්නේක විනේ පකතන්නේතාවේ බුද්ධ සේවිතා කියලා කියන බුද්ධ සේවිතා කියලා කියන්නේ මේ උද්දච්ච කුක්කුච්ච නීවරණ යටපත් කරගන්න උත්සාහවත් වන වීර්යවන්ත වන වැඩිහිටි භික්ෂුන් වහන්සේලා අසුරු කරන අසුරු කරන්ද ඒ අසුරේම කල්ගෙවන්ද අන්න තමන් තුළද නූපන්නා වූ උද්දච්චකෝපච්ච නීවරණ උපදින්ද හේතුවක් වෙනවා නූපන්නා වූ උද්දච්චකෝපනේ ප්‍රහාණය වෙන්න හේතුවක් වෙනවා එහෙමනම් බලන්න වැඩිහිටියන්ගේ අසුර අපට වැදගත් වෙනවා ඒ කියන්නේ එහෙමනම් මේ උද්දච්ච නොපෙළෙන කුක්කුච්ච නොපෙළෙන වැඩිහිටියන් අසුර කරන අසුර කරන්න අපට මේ නීවරණයන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් කල්යාණ මිත්‍රතාවය කියලා කියන්නේ විශේෂයෙන්ම මේ කල්යාණ මිත්‍ර ගුණය දැන් උද්දච්චය සහ කුක්කුච්චය යටපත් කරගන්නට ඕන අවවාදන සාසනා දෙන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ අසුරෙන් අපට පුළුවන් මේ නීවරණ යටපත් කරගන්න. එනම් සප්පාය කතා කියලා කියන්නේ මේ උද්දච්ච කුක්කුච්චය යටපත් වෙනම කතාවක් අපි කරනවා. ඒ කියන්නේ නිතර නිතර අපි ඒ සම්බන්ධ ධර්ම සාකච්ඡා කරනවා. ධර්ම දේශනා ඉගෙන ගන්නවා. ධර්ම කතිකාවත් කරගන්න. මේ හේතු නිසාම අපට පුළුවන්කම ලැබෙනවා මේ කියන උද්දච්ච කුක්කුච්චය යටපත් කරගන්න. ඒ විතරක් නෙමෙයි මේ උද්දච්ච කුක්කුච්ච නීවරණය ප්‍රහාණය වුණා නැවත නූපදිනවා කියලා තමයි තේරුම් ගන්න කොහොමද? අනාගාමි මාර්ගඥානයේ මේ කුක්කුච්චය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. අරිහත් මාර්ගඥානයෙන් උද්දච්චය ප්‍රහාණය වෙනවා. එහෙනම් අනාගාමි සහ අරිහත් මාර්ගඥාන වලින් තමයි මේ නීවරණංගයන්ගේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එහෙනම් යෝගාවචරයා ඒ තමන් නිතර නිතර භාවනා කරනකොට තමන්ට මේ උද්දච්ච කුක්කුච්චයන්ගෙන් පිළිවීමක් ඇති වෙනවා නම් ඒ සිත හඳුනගෙන ඒ චෛතසික හඳුනගෙන ඒ සියල්ලක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් සියල්ලම අපි අත්හැරීම පුරුදු කරගත යුතු වෙනවා. එතකොට වෙන්නේ මොකුත් නෙමෙයි මේ උද්දච්ච කුක්කුච්චයන්ගෙන් අපි පිළිවීමක් වෙන්නේ නැහැ, වේදනා රූපත් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේ නැවත නැවත අපි මේ ගැන සිතමින් අපේ කාලය අකුසලයේ බරව අපි ගත කරන්න යුතු වෙනවා. එහෙමනම් අපි හැමලේම මේ නීවරණයන් පහළ වෙනකොට ඒ වගේ ආදීනෝ දැක දැක මේ නීවරණ යටපත් කරගෙනම අපේ සිත උපද කුසල් අරමුණෙන් පිටවා ගන්න අපි උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙන්න පුළුවන් නම් ඒකම අපට මුතුම විදර්ශනාවක් වෙලා කවදා හරි මාර්ගඵල නිවන අවබෝධය දක්වා පිටවෙන මහා නිය කුසලයක් බවට පත් වෙනවා. ඊළඟ නීවරණය තමයි විචිකිච්ඡා නීවරණය. සංසංව අජ්ජත්තං විචිකිච්ඡම් අත්ථිනී අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති. මේ යෝගාවචරය තම సంతානයේ තුල විචිකිච්ඡා නීවරණයක් කියනවය. ඒ විචිකිච්ඡා නීවරණයක් කියන බව තමයි තේරුම් ගන්න. සංතමාන විචිකිච්ඡාවක තියෙන්නේ කොහොමද? බුදුජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, ඒ රතන සීලයේ ගැන, සමාධි ප්‍රඥා ගැන මේ ගුණ ධර්මයෙන් සැක සංකා තියෙනවා. ඒ වගේම කුකුස් කරනවා මේක මෙහෙම වෙන්න පුළුවන් මෙහෙම වෙන්න පුළුවන් මේක හරිද මේක වැරදිද මේ කුකුස් කරමින් තමන් කල්ගෙවනවා නම් ඒ කුකුච්චතාවය වගේ නෙමෙයි කුකුස් කරන විචිකිච්ඡකේ ඒක විශේෂයෙන් අපි සැක කරගන්නවා නම් මේ ධර්ම විසම සැකයක් තියෙනවා. ඒ වගේම මෙන්නේ සැකයක් තියෙනවා, මේ සෝත්‍රෝ සැකයක් තියෙනවා, ප්‍රතිපත්ති සැකයක් තියෙනවා. මේ සැකයක් එක්ක අපි ඉන්නකොට මේ සැකයක් තියෙනවා කියලා තමන් නොවනේ දැන් තමයි නෝනින් දැකිනකොට විචිකිච්ඡාව කියලා දැන් මොහොමෝල දෙකක් නේ. ඒ බව හොඳට තවන්ත තේරෙනකොට ඒ විචිකිච්ඡා නීවරණයටපත් කරගෙන තමන් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් නැවත නැවත හොඳට මෙනෙහි කරමින් ඒ විචිකිච්ඡා නීවරණය භව යටපත් කරගන්නට උත්සාහවත් වන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡා නත්තිනේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාතං. යෝගාවචරේ මෝහ මූලසිතේ පහළච්ච විචිකිච්ඡාව ඒ සම්බන්ධ දෙයක් කියලාක් නාම රූපකින් වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරවන්න ඔබට මොකද වෙන්නේ?
තම సంతානයේ විචිකිච්ඡා නීවරණ නීවරණයක් නැති බව ඒ විචිකිච්ඡා නීවරණය සහාන වෙලා තියෙන බව තදංග වශයෙන් විස්කම්වල සැටපත් වෙලා තියෙන බව තමයි හොඳට තේරුම් කරගන්නවා ඊට පස්සේ වෙලාව පහළට කුසල ධර්ම නරමුණු කරගෙන අනිත්‍ය දුක ආත්මස නැවත නැති මේ යෝගාවචර මෙහි කරනවා යථාච අනුප්පන්නස විචිකිච්ඡාය උප්පාදෝ හෝති සංසපජානාති මේ නූපන්නා විචිකිච්ඡාගේ උපදීමක් හට ගැනීමක් වෙනවනම් එයත් මේ යෝගාවචර තේරුම් කරගන්නවා දැන් විශේෂයෙන් විචිකිච්ඡාවක් උපදින්න නම් කර්ම කාරණා තිබෙනවා ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර වදාරන්නේ අත්ති භික්ඛවේ විචිකිච්ඡා තානියා ධම්මා සත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ එමනම් මේ විචිකිච්ඡා නීවරණය හටගන්න ඇත උපදවා දෙන තැන් තිබෙනවා අන්න ඒවා ගැන නැවත නැවත මෙනෙහි කරනවා නම් ඒ අයෝනිසෝ මනසිකාරයම ආහාරයක් වෙලා තමයි නූපන්නා විචිකිච්ඡා උපදින්නේ උපන්නා විචිකිච්ඡාව තව තව බලවත් භාවයට පත් වෙන්නේ එහෙමනම් ධර්මතා ගැන කතා කරද්දී ධර්මතා නම් අත්ති භික්ඛවේ කුසල කුසල ධම්ම මහණෙනි කුසල් අකුසල කියන ධර්ම තිබෙනවා මේ කුසල් ගැන සකෝපදවාගෙන අකුසල ගැන සකෝපදවාගෙන අපි අයන්තු මනසිකාරය එදෙනවා නම් අපි යන්නේ විචිකිච්ඡාවට අත විචිකිච්ඡා නීවරණේ උපදවා ගන්නවා වෙනවා ඒ වගේම සාවජ්‍ය අනවජ්‍ය ධම්ම වැරදි සහිත ධම්ම වැරදි නැති ධර්ම සියල්ලන් ඕනෙන් දැනගෙන හත්යුතු කරන අවස්ථාවේදී අන්න මේ යෝගාවචරය යෝනිස මනසිකාරය නිසා විචිකිච්ඡාව යටපත් කරගන්නවා සේවිතබ්බ අසේවිතබ්බ බදම්ම ඒ කියන්නේ සේවනයේ කළේතු පුද්ගලයන් සහ සේනාසන සේවනයේ නොකළේතු පුද්ගලයන් සහ සේනාසන මෙන්න මේ සියල්ලක්ම නෝනෙන් දැකලා 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 අපි නෝනෙන් කල්පනා කරලා අන්න වටහා ගන්නවා මෙන්න මේක තමයි මේ විචිකිච්ඡාව උපදින්න හේතුව එනම හීනප්පණීත ධම්ම මේ ධර්ම පහක් මේ ධර්ම හීනයි මේ ධර්ම උසස් මේ ධර්ම ප්‍රණීතයි කියලා මේ හීන ප්‍රණීත භාවය තමන්ට වටහා ගන්න පුළුවන් වුණත් ඒවා වටහාගත දෙයකින් යොන්ස මනසකාරය පිටව ගන්නකොට තමයි ඒ තීන මිද්දේ නැවත නැවත හතගන්නේ ඊළඟට කන්න සුක්ඛ සප්පටි භාව ධම්ම මේවා අඳුරු ධර්ම කුසල ධර්ම නෝ හොඳ ධර්ම කුසල ධර්ම එහෙමනම් අකුසල ධර්ම සහ කුසල ධර්ම කියන මේවා පවාපට හේතුවක් වෙන මොකටද මේ බුද්ධ ආදී අරතන්සක පුරවා ගන්න උපදවගත සැක තව තවත් බලවත් කරගන්න. එහෙමනම් අපි මේ උපන්නා වූ මේ තීන මිද්‍යාව අද නූපන්නා වූ මේ තීන මිද්‍යාවගේ නූපන්නා වූ විචිකිච්ඡාවගේ ඉදදීමක් කියලා තේරුම් ගන්න මෙන්න මේ ආකාරය. එහෙමනම් කුසල අකුසල ගැන සැක කිරීම සාවජන වරි ධර්මයන් ගැන සැක කිරීම සේවිත බසේවිත ධර්මයන් ගැන සැක කිරීම සීන ප්‍රණීත ධර්මයන් ගැන සැක කිරීම ඒ වගේම කල් ධර්ම ගැන අකුසල ඒ වගේම කියන්නේ කුසල ධර්මයන් මේ සියල්ලත්ම උපදවා ගන්නවා නම් ඒ වගේම මතිමතාන්තර ඒ මතිමතාන්තර එක තමයි විචිකිච්ඡා උපදින්නේ ඒ වගේම අකාශ උපසංච ප්‍රජානාති උපදුනාව විචිකිච්ඡා නීවරණයාගේ ප්‍රහාණයක් වෙනවා අන්න ඒකත් අපි යෝගාවචර තේරුම් කර ගන්නට ඕනේ තමන්ගේ සිතේ මේ විචිකිච්ඡාවක් ඇති වුණාම මේ විචිකිච්ඡාව අපි නැති කරගන්නේ කොහොමද? බහුසුතතා බහුසුත භාවයෙන් තමයි ධර්මයේ ගැන හොඳ අවබෝධයක්, පළපුරුද්දක් තිබෙනවා, වැටහීමක් තියෙනවා නම් මේ බහුසුත ගුණයෙන් අපරපුර විචිකිච්ඡාව නැති කරගන්න. පරිපුච්ඡ කතා ගැඹුරු ධර්මයන්ගේ නිතරම සාකච්ඡා කරනවා. ධර්මයේ දන්න, ඒ උගත් භාවනාව දන්න, උගත් උතුමන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන්න අපි මේ විචිකිච්ඡාටපත් කරගන්නවා විනය පකතන්‍යතා බුදුරජාණන්ක වදාන සික්ඛාපදයන්හි මනාව ඉගෙන ගන්නවා මනාව පුහුණුවක් ලබනවා ඒ නිසා අපට විචිකිච්ඡාව දුරු කරගන්න පුළුවන් අදිමොක්ක බහුලතා බලවත් ශ්‍රද්ධාව ඒ කියන්නේ බුද්ධ ආදී රත්නාත්‍රය කෙරෙහි අර ඕපක්කමනික ශ්‍රද්ධා කියන මේ බලවත් ශ්‍රද්ධාදී ගුණ ධර්මය හොඳට හිත තුළ ශක්තිමත් කරගන්නවා ඒ කියන්නේ දෙබර තලාගෙන යන මේ සදපහර දෙබය කරගෙන ශක්ති සම්පන්න වීර්යවන්ත කෙනෙක් ගමන් කරනවා වගේ සමනු ඉතාමත් උනන්දුවෙන් වුමනාවෙන් ප්‍රතිපත්ති පූර්ණයි කරගෙන අකුසල දෙයටපත් කරගෙන තමන්ගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදා අනුගමනය කරනවා කියන එක තමයි කියන්නේ. එහෙමනම් මේ ශ්‍රද්ධාව නිසා මොකද වෙන්නේ? මේ විචිකිච්ඡාව තිබුණොත් ඒක ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. කල්යාණ මිත්‍තතා සප්පාය කතා. ඒ කියන්නේ මේ විචිකිච්ඡාව නීවරණ යටපත් කරගෙන කටයුතු කරන කල්යාණ මිත්‍රයන්ගේ අසුර ඒ වගේම ඒහා සම්බන්ධ වෙච්ච ධාර්මික කතාවල
අපි මේවා තුළ පොහිතාවෙන් කටයුතු කරනවා නම් මේ කියන විචිකිච්ඡා නීවරණයත් අපට සම්පූර්ණයෙන්ම යටපත් කර ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ විචිකිච්ඡා නීවරණය කියන්නේ මොහොමද? සිතාංග පහ චෛතසිකය. එයත් අපට අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කරමින් ඒ සමන්ත පුළුවන් ඒ සියල්ල නොනින් දකිමින් නොනින් මෙනෙහි කරමින් නොනින් වඩමින් සමන්ගේ ඒ නීවරණ හොඳට දැකලා ඒ සියල්ල සියුම් වශයෙන් දැකලා ඒ වගේ ස්වභාවය දැකලා ඒ වගේ ආදීනව දැකලා දැක මේ සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ විදර්ශනාවට වඩමින් විදර්ශනාවෙන් ප්‍රගුණ කරගන්නමින් සමන්ත පුළුවන්කම ලැබෙනවා නම් මේගේ මේ ඒ ස්වභාවය නිවැරදි ආකාරයෙන් දැක ගන්න පුළුවන් නම් අවබෝධ කර ගන්න පුළුවන් නම් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේට පැහැදිලි කර දෙන නිවර්ණ විපස්සනාව කියලා කියන්නේ. එහෙමනම් තමන් හැම වෙලෙම තමන් ගැන ආත්ම ප්‍රතිවේක්ෂා වෙලෙන්න ඕනේ. තමන් නිවර්ණයෙන් රසු වෙලාද නැද්ද? අසු වෙලා නම් කොහොමද අසු වෙලා තිබෙන්නේ? අසු වෙලා නැත්නම් කොහොමද නැතුනේ? මෙන්න මේ වගේ ස්වභාවය දැකලා මේ නිවර්ණ සියල්ලක්ම තමන් නොනින් දකින්න මහන්සි ගන්න. දැන් තමන් උදේ නැගිට වෙලාවෙද නිින්දනක මෙනෙහි කරොත් එහෙම මොන යම් නීවරණයක් කාමච්ඡන්ද වෙන්න පුළුවන් ව්‍යාපාද වෙන්න පුළුවන් මොන යම් නීවරණයක් අපේ හිත වෙලාගෙන ඉන්නවා නම් ඒ වෙලාගෙන ඉන්න වාදයන් අපතල්මයි. ඒ අපතල ධර්මය යටපත් කරගන්න තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ. එයයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව සහ අනුශාසනාව. එහෙමනම් තථාගතයන් වහන්සේ නැවතත් පැහැදිලි කර දෙනවා මේ නීවරණ ධර්මයන්ගේ ස්වභාවය දැකලා ආධ්‍යාත්මිකව බාහිර වශයෙන් අජත්තං වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති අජත්ත බහිද්ධා වා ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති කියන මේ ණය ක්‍රමයක්. ඒ කියන්නේ ආධ්‍යාත්මික වූ නීවරණ ධර්මයන් කෙරෙහි ධම්මානුපස්සනාව වාසය කරනවා. මේ තමන් නීවරණයන්ගේ පෙළෙනවා නම් එහා සමානයි මේ බාහිර පුද්ගලයන්ගේ නීවරණයන්ගේ පෙළෙන්නේ කියලා හිතලා අන්න ධම්මානුපස්සනාවෙන් බාහිර පුද්ගලයන්ගේ නීවරණ අරමුණු කරමින් ඒ බාහිර නීවරණ දැනගෙන මේ සියල්ල ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය දුක අනාත්මක මෙනෙහි කරන පටන් ගන්නවා. ඊළඟ මේ සියල්ලක් මෙනෙහි කරන යනකොට සමුදය ධම්ම වය ධම්ම වශයෙන් මේ සියල්ලක් මෙනෙහි කරන අවස්ථාවට දෙනවා. මේ නීවරණ ධර්ම සමුදය ධර්ම වශයෙන් මෙනෙහි කරනකොට මෙනෙහි කරමින් වාසය කරනවා. වය ධර්ම වශයෙන් මෙනෙහි කරමින් වාසය කරනවා. එහෙමනම් මේ නීවරණ ධර්මයන්ගේ හට ගැනීමයි නැතිවීමයි නැත්තම් උපාදයේ භංගය දිහ හොඳට දකිමින් මේ යෝගාවචර කල්ගිය වුණා. නැවත නැවත තේරුම් කර ගන්නවා. ඒනකල මේ යෝගාවචර මිදෙන සත්‍ය පුද්ගලයන් නැති බව නීවරණ ධර්ම මාත්‍රයක් විතරක් කියන එක සිහියෙන් දකිනවා. ඒ සතිය මතුමත්තේ ඥාන පහළ වීම සතිය පහළක බලවත් කරගෙන හේතුවක් වෙනවා. ප්‍රශ්නා දෘෂ්ටි නිශ්චිත වේ ගැනීමක් නැත්තම් ස්කන්ධ ලෝකයේ කිසිවක් මම මගේ කියලා උපාදාන කරගන්නේ නැත්නම් මේ යෝගාවචර බෙසිතම නීවරණ ධර්මයන්ගෙන් සම්පූර්ණයෙන් ඈත්ලා නිදහස්ලා ඒ ධම්මානුපස්සනා කියන විදර්ශනාවෙන් වාසය කරන්න තරම් භාග්‍යවන්ත වෙනව මොකද මේ නීවරණ ධර්මයන්ගද අවබෝධයක් සිදු නිසා. එහෙමනම් තථාගතයන් වහන්සේ පැහැදිලි කරන ආකාරයට මේ නීවරණ ධර්මයන් තේරුම් අරගෙන ඒවා වටහාගෙන සමන්තගේ ජීවිතින් මේ සියල්ලක් අවබෝධ කරගන්න සිර ශක්තිය ධෛර්ය වීර්ය වාසනාව සත්නාත්‍රය ආශිර්වාදේ කාන්තෙන් ලැබේවා කැපි මෛත්‍රියෙන් ආශිර්වාද කරමින් අද මේ ධර්ම දේශනාව මම මෙතන සමාප්ත කරනව සෙළු දනාතම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. හොඳයි බොහොමකින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම දැන් වාසිත අපත කොහොමද අපහසම කලි සිටිනේ කුල ස්වාමීන් වහන්සේ? මේ දවස්වල මහත්තයා මේ කටින පින්කන්නේ එහෙමයි. දැන් ඔන්න බලන්න උදේ කටින පින්කන් දෙච්චද කියලා ඔන්න දෙකයි එනකොට දැන් මහත්තයාගේ බණ කිව්ව තව පොඩි වෙලාවකින් පිටතර පස්තහන පූජාවකට එහෙමයි. ඒක නිසා අර මේ දවස්වල කටින පින්කන් නිසා දිගට මේ මාසෙම වැඩ තියෙනවා. ඒක නිසා මට අමතක වෙන්න පුළුවන් මේ අපේ මේ බලවත් මහත්තයාට කියන්නේ සිකුරාදා මට අමතකුණා මේ වෙන වැඩකට ගිය නිසා ඒ මහත්තුරුගේ සාකච්ඡාව අදම ගානේ මට දවසකට හෝ දෙකකට කලින් මෙතන නිතර පණිවිඩ එවන මතක් කරලා තියන්න කියන එක. එතකොට මට පුළුවන් දෙයි දෙයි මම කියනවා. එහෙමයි සම්මිලන්ත සමායි මතක් කරන්නේ. අපට සමායි මතක් කරේ. හොඳයි අපි එහෙනම් ඉක්මනින් අපි කලින් විතර කියමු ප්‍රශ්න කියන යමු කරන්න. හොඳයි ඒක මතක් කරන්නේ.
අපි හැම දිනාතුළම තියෙනවා ඒ කියන්නේ සමහර විටක එක්කෙනාට තියෙන ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන් නමුත් හැම දිනා තුළම මේක තියෙනවා හැංගි සංගවිලා ඕ තියෙනවා කියන එකයි මට තේරුම් ගියේ ඒ කියන්නේ යමක් පැහැදිලි කර දෙන්න ලෙස ඉල්ලා සිටිනවා ඒ වගේම මේ විචිකිච්ඡා නිවර්ණය කියන්නේ මේ විචිකිච්ඡාව කියන්නේ සැකය කියන එක වගේ තමයි මේක තමයි අදහසට ආවේ එතකොට දැන් මෙන්න මෙහෙම එකක් ඒ කියන්නේ මම දානයක් දෙනවා ගරුතර මහා සංඝරත්නයට මේ එතකොට මේ කවුරු හරි කෙනෙක් මට කියලා දෙනවා මෙහෙමයි මගේ මිතුරෙක් වෙන්න පුළුවන් මෙතනදී ඔයා හිතා ගන්න ඕනේ මේ දාන දෙනකොට මේ සත්ව පුද්ගල ආත්මයක් නැහැයි කියලා මේ දාන දෙන ස්වාමින් වහන්සේ කෙනෙක් නැහැ පුද්ගලෙක් නැහැ ඒව දාන වස්තුවක් නැහැ දාන දෙන කෙනෙක් නැහැ කියන එක කීප් කරන්න ඕනේ කියලා කියනවා එතකොට තවත් කෙනෙක් කියනවා නෑ ඒක එහෙම වෙන්න බෑ ඔතන තියෙන ආමිත පූජාවක් ඔය ආමිත පූජාවේදී එහෙම හිතන්න විදිහක් නෑ එහෙම අර විදිහට නිමිත්තක් දැක්කේ නැත්නම් අපිට එදිනදා ජීවිතේ ජීවත් වෙන්න බෑ ඔයත් එතකොට අම්මත් එමත් නැත්නම් දුවත් මේ දෙන්නා මේ නිමිත්තක් නැතුව අඳුනා ගන්න බෑ එහෙමනම් එදිනදා ජීවිතේ ගෙනියන්න බෑ කියලා. එතකොට මෙන්න මේ දෙක අත්හම මේක සැකයක් වගේ නෝ දැන් මේ කෝකද හරි කියලා. අන්න එහෙම එකකුත් මේ විචිකිච්ඡා නිවර්ණයට අයත්ද කියන එකයි මම දැනගන්න තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්තයාට බොහොම හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරේ. ඇත්තටම කියනවා නම් විචිකිච්ඡාව කියන්නේ සැකේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කතා කරන බුද්ධ ආදී අටපැන් සැකේ කියලා කියනවා. නමුත් අර මහත්තයාගත් උදාහරණත් එක්කම දැන් හොඳ සංදිස්ථානය මතක් කරන බුදුරජාණන් වහන්සේ මේ සම්මුතියේ පිහිටාගෙන දේශනා කරපු ධර්මතා අටක් තියෙනවා. ඒක එකක් තමයි දාන දක්ෂිණා විසුද්ධිය. ඒ කියන්නේ අපි දැන් දානයක් දෙන වෙලාවකදී සත්පුද්ගල සංඥාවෙන් බැහැර වෙලා දානයක් දෙනවා නම් ඒ වස්තුවත් සත්පුද්ගල සංඥාවෙන් බැහැරලා දානයක් දෙනවා නම් එහෙමනම් අපට පටිච්චසමුප්පාද සම්පත්තියේ සිල්වත්ද මාත්‍ය පිහඳුන්නේ එතකොට දෙද සංකප්පකට අපදගත්ත සත්පුද්ගලික පාස්මයක් නෙවෙයි කියලානේ. නමුත් ඒකෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන පැහැදිලි කරනවා දක්ෂිනා විසුද්ධි සම්මුතියෙන් තේරුම් කරගත යුතුයි පරමාර්ථය නිසා මනස අවුල් නොකරගත යුතුයි කියලා. එමනම් අපි තේරුම් කරගන්න ඕනේ ඒ සම්මුතියේ පිහිටාගෙන කටයුතු කරන්න ඕන ධර්ම දක්ෂිනාව. හැබැයි ධර්ම දක්ෂිනාව සම්මුතියෙන් පිහිටාගෙන ඉන්නවා මිසක් මේ සම්මුතියෙන් බලනවා මිසක් අපට පරමාර්ථ වශයෙන් බැලුවොත් එතන අපට පරමාර්ථ වශයෙන් බලලා තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. අපි මේක තේරුම් කරගන්න ඕනේ. එක්තරා කෙටියෙන් දෙන්න පුළුවන් උත්තරي අපි මේ ඊළඟ අවස්ථාවේදී සාකච්ඡාවක් කරමු ඈ. හොඳයි. මම කින් දෙන්නම්කෝ. එහෙනම් තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා. දෙවදාර කුසල්සි 15 වේවා. සාකච්ඡා අපේ කල්යාණ මිත්‍යාන්තත් මේ අවස්ථාවේ අනේක අප්‍රමාණවාදයෙන් අනුමෝදන් කරනවා මොකද මේ විදිහට කටයුත්තක් අපිට කරගන්න දෙන්නේ ඔයගලගේ සහයෝගය ලැබුවොත්
හැමදාම දැන් අපි සංස්කෘති විශාල පිටක් අපිට සහභාගී වෙනවා මේ උතුම් කටයුත්ත ඇත්තම අපි මේ කීප දෙනා විතරක් නෙමෙයි මේ අන්තර්ජාලයේ Facebook එකත් අපි ප්‍රචාරය කරන හින්දා දසදහස් ගාණක් සමහර විද්‍යාවක ලක්ෂ ගාණකට මේ අද දිනේ අපි කරගත්තා වූ ධර්ම සාකච්ඡාව මහෝපකාරී වේ මෙවැනි ගැඹුරු තැන් අධ්‍යයනය කිරීමට ඒ තමයි ඔයගලට අනිත් මට මේ කාර්ය කරන්න බෑ තනියම ඔයගලගේ සහයෝගය නැත්නම් ඒක මම දන්නවා අපේ යුරෝපා කල්යාණ මිත්‍ර මේ දෙලාවේ කෑම උයන කෑම කන වෙලා ඒ සියල්ලදි බොහෝ විශ්ව පක්ෂයේ විශේෂයෙන් මේක සහභාගීව ඔයගලට සබෝතම අනිත් අප්‍රමාණයක් වාරයක් ඒ උතුම් කර්තව්‍යයට මම දහිරීමක් කිරීම ගන්නවා හොඳයි එහෙනම් තේරුම් අසන්නයි සිද්ධාන අපි නැවත සම්බන්ධ වෙමු ලබන ඉරිදා පුරුදුපත්දී මේ කාලවලට හොඳයි अनिवार्य रिकॉर्डिंग